ආදරණීය අම්මේ තාත්තේ මේ කාලේ ඉතාම කාර්ය බහුල යුගයක් අවුරුදු 5කට සැරයක් උදා වෙන විවස්සා දායකයට 225ක් තෝරගන්න ලැබෙන අමරණීය අවස්ථාව ඡන්දදායකයන්ට ලැබුණු යුගයක් මේ අවස්ථාවේ අවුරුදු 5කට සැරයි අවුරුදු 76ක් තිස්සේ මේ අවස්ථාව නිවැරදිව ඡන්දදායකයන් පාවිච්චි කළාද කියන එක ගැන මම කතා කරන්න යන්නේ නැහැ ඒ මොකට හේතුව අවුරුදු 76ක් තිස්සේ විවස්සා දායකට මෙච්චර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැම දිස්ත්‍රික්ක 25යි ආවත් ප්‍රතිපලය තමයි අපේ රට ඩොලර් බිලියන අතු 97ක් ණය බංකොලොත් රාජ්‍යයක් කියන එක. ඒක තමයි ප්‍රතිඵල. අටුවා ටිකා වැඩන්නේ. 1948 යුද්ධයෙන් පස්සේ අපි එක්කම සමාව ලැබුණු අනිකුත් රට ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල් අපිව පාස් කරන් ඉහළටම ගිහිල්ලා ලෝකේ දියුණුම රටවල් බවට පත් වෙද්දී අපි ඉතරක් ඩොලර් බිලියන 97ක් ණයයි. මං ඉස්සරහා පිට එන්නේ මේ පුංචි දරුවන් ලක්ෂ 19ක් ලෝක බැංකුවට ණයයි. කොහොමද අපි ආයේ කෙරුවා අපි හැමෝම? ඔන්න ඕක තමයි අපි ආයේ කෙරුවා. ඒකට මොකද හේතුව ඇටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිටපු කියන්නේ එයා කියන්නේ අපිට කරන්න දෙයක් නැහැ. අපි නාම යෝජනා එන කෙනෙක්ට දෙනවා. එන ඕනෙකට තිලකරත්න දිල්ෂාන් මැතිතුමනි අපි එන ඕනෙකට නාම යෝජනා දෙනවා. හොරුද, මංකොල්ලකාරයෝද, කුඩුකාරයෝද, මාල කඩා ගන්නවද? අය ඒ කියන්නේ එපයි කිව්ව නේද? මේ කවුරුතර එහෙම කියන්නේ එපයි කිව්වද? නැහැ. කමන්න නැති කිව්වද? මොකද මොනවා කිව්වද කමන්න නැත්තේ? ආ ඒ වගේ සේරවන්ටම නාම යෝජනා දෙනවලු. නමුත් ජනතාවට මොලේ තියෙන්න ඕනලු. ඒ අපේක්ෂකයෝ නාම යෝජනා වලින් අපි දුන්නට ඒගොල්ලන්ව ගෙදර අරින්න හරි ඒගොල්ලන්ව පත් කරගන්න එක ජනතාවගේ වැඩක් කියලා තමයි RW නොහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ. ඒක තමයි එතුමා පහුගිය ටිකේ උඩින් ඇවිල්ලා අනේ මගේ රත්තරන් කියලා උම්ම එකක් දීලා එයාව බදාගත්තේ. එහෙම නේද? එහෙම බදාගත්තද? දැන් මමයි හිරේ ගිහිල්ලා ආවට පස්සේ බය වෙන්න ඕනේ. දැන් කවුරුතර ජනතාවට ඒ ප්‍රශ්නේ නැහැ. කවුරු හරි මෙහෙ ඇවිල්ලා රත්තරන්ව බදාගත්තද? එක එක්කවත් කතා කරන්න නෑ නේපා. දිල්ෂා නොවවත් කියන්න බදාගත්තද? ඇහුන්නේ නැහැ. බදාගත්තා නැද්ද? බදාගත්තද? කියන්න මත 27 වෙනිද බදාගත්තා. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ මෙහෙමයි අපේ රටේ ඒ පැරණියයි සම්මත බලවත්වයි සම්මත අපේ හාමුදුරුනේ දේශපාලන පක්ෂවල කෙරුවාව අපි ගන්න ඕන හොරෙක්. අපේ සලුන් දොරක් තියෙන අපේ පක්ෂේ අපි ගන්නවා ඕගොල්ලෝ තෝරලා යවන්න. අයියෝ ද එහෙම අපි තෝරලා යවන්නකන් ඉන්න ඕනේ නැහැ. නාම යෝජනා දුන්නේ හිටියන ඉවරයි. ඇයි නාම යෝජනා දෙන්නේ ඔරුන්ට? අන්න ඒකයි අපේ ප්‍රශ්නේ. මම ආදරණීය අම්මේ තාත්තේ මම මෙහෙම කියන්නේ හේතුව අපේ රටේ මේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියන මේ පක්ෂේ සැලුම් දොරක් නෙමේ තියෙන්නේ. අපේ තියෙන්නේ පෙනේරයක්. පෙනේරෙන් පෙරලා තමයි ගත්තේ. පෙනේරෙන් පෙරලා තමයි චෝදනා නැති හොරෙක් නොවන තමුන්නාසලගේ දිස්ත්‍රික් නායකයා තිලකරත්න දිල්ෂාන්ව ගත්තේ කියන කම මේ අවස්ථාවේ කියනවා මේ තාත්තේ. එහෙනම් තමුන්නාසලගේ යුතුකම ඔන්න අපි හොඳ බුලට් ටිකක් පෙරාපු රත්තර වගේ බුලට් ටිකක් අපේ පක්ෂයට ගත්තා. අපේ පක්ෂයත් දන්නවා. අපේ පක්ෂයත් දන්නවා අපි ගත්තට මේ පක්ෂයට ඒගොල්ලෝ වංචාවක් හොරකමක් රොබරියක් දුන්නොත් ඉස්සල්ලාම අපි හාමුදුරුවනේ
අල්ලස්සෙකට යන්නේ ඒ පක්ෂෙම නායකයා කියලා ඒන කවුරුත් දන්නවා දැනගෙන ඇවිල්ලා තියෙනවා.